භාෂාවත් පුරුදුනා තනියෙන්මන් දවල්ට වෙන රැටක් වැඩ විතරයි දැන් මෙලානොවල ශෝතිබුණොත් යනවාමන් ලිජෙන්ඩෙක් සෙල්ෆියකුත් ගැහුවාමන් වනාත වූවලේ උනාතු සාගරේ කාසි නිසා අපි බිදවා අම්මාව බලන්න යන්න දෙයක් නෑ. අම්මා මෙන්න ඉස්සරහම ඉන්නවා. ඉන්න තාත්තත් ළඟටම එනවා. විදර්ශන විදර්ශන පියුමල් රන් මනාපයත් එක්ක රන් වලටත් වඩා වටින තාත්තාගේ සෙනෙහසයි අන්න අම්මව බලන්න යනවා කියලා කිව්වා. ඔන්න අම්මව අපි ගෙනල්ලම තියනවා හිතේ හැටියට. ඔන්න මූණ දිහා බලාගෙන නා ඔල්ල උඩ පැන්නනේ අම්මව දැක්කහම. ඇත්තටම සන්තෝෂයි. හිතුවේ නෑ මේ වගේ දෙයක් ඇයි කියලා යාට. ඇත්තටම දුකයි මට ළඟ ඉන්න බැරුව කිය එක. මම හරිම සතුටින් මං ආව මගේ ටීම් එකට තෝරගන්නේ. මොකද නะ ඔයා අවුරුදු 14ක් වුණාට මම දකින ඔයාට ගොඩක් දෙනෙක් එක්ක වට ඔයාට චැලෙන්ජ් කරන්න පුළුවන් කියන ඒ ඇටිටියුඩ් එක මම දකිනවාගේ. සහ මම දැන් මේ ඔක්කොම සිටුවේෂන්ස් අස්සේ මේ වගේ සින්දුවකුත් තෝරගෙන ඔයාගේ අම්මිව පේනවා අම්මව පේනවා ස්ක්‍රීන් එකේ තාත්තා කට් ඥාති මන්ද නැටුව ඇන්ටි කවුද කියන නම් මම දන්නේ. ආච්චි අම්මා එතකොට තවත් ඉන්නවා. ඒ ඔක්කොම ගේ දිහා බලාගෙන හැමදේම ඇබ්සෝබ් කරගෙන ස්ක්‍රීන් එකත් ඇරලා තියෙද්දි හැබැයි නෝට් එකක්වත් වරදින්නේ නැතුව සින්දුව කිව්වන් ඉවර වෙනකම් අවසානයේදී තමයි ආගේ ඉමෝෂන්ස් ටික පිට කරේ. අම්මව දැක්කම මුලින්දම මම අවසානයේදී තමයි ආගේ ඉමෝෂන්ස්. හැබැයි මම දකින්න ඒ ඇටිටියුඩ් එක තමයි ආ දවසක තැනකට ගෙනියන්නේ කියලාත් මම විශ්වාස කරනවා. මුලින්ම නිරෝෂට ස්තුති කරන්න ඕනේ ගෝල්ඩන් වෝට් එක ගාපි ගැන. ඇත්තටම තැන්කියු. ඉතාමත්ම වටිනා ගායනයක් සාරංග ඇත්තටම ගෝල්ඩන් වෝට් දෙන්න ඕනේ මම හිතුවා. හැබැයි මට දෙගිඩියාවෙන් හිටියා මම මට තව එක අවස්ථාවක් තියෙන්නේ. ඉතින් මම ඒකයි නිරෝෂට ස්තුති කරන්නේ විශේෂයෙන්ම. ඇත්තටම පුතේ ඔයාට හොඳ ගමනක් තියෙනවා. ඒ ගමන ඔයාගේ වයසත් එක්ක මේ වයසත් එක්ක ඉතාම දිගු ගමනක් යන්න පුළුවන්. ඉතින් හරිම සන්තෝසයි. සියලු ආශිර්වාද මම හිතනවා දෙමව්පියන්ගේ පවුලේ අපේ වාගේ යාළු මිත්‍රයන්ගේ සියලු ආශිර්වාද මැද මම හිතනවා ඉදිරියට මේ ගමන වාට යන්න ලැබේවා කියලා සුභපතන. ඕල් ද බෙස්ට්. ගොඩ් බ්ලෙස් යූ. තැන්කියු සර්. අමල් ලස්සනයි පුතේ ඔයාගේ පර්ෆෝමන්ස් එක මරු ඔක්කොම ලස්සනයි. මම ඉතින් ඔයාට අහුග ආදරේ. මම මාව දැක්කමත් ඉතින් අපදිස්සෙම කතා කරගෙන ඉන්නවා. මම ඉතින් ඔය බීලු කර කර ඉන්නවා. ඇත්තටම ඔයාට පුළුවන් ඔයාට හොඳ ගමනක් යන්න පුළුවන්. ඊළඟ දවසේ සිද්ධු කියනකොට ආච්චිගේ ඉස්සරහින් ලොකු ඔල්ලෝස්ුවක් ගෙනල්ලා තියෙනවනේ. මොකද ආච්චිට ටයිමින් නැහැ නටනකොට. ඒකෙන්ද කට්ට මෙහෙම මෙහෙම වෙනකොට. හැබැයි දැන් නිරෝෂාගේ ටීම් එකට ගායකෙක් විතරක් නෙවෙයි ඩාන්ස් කෙනෙකුත් එක ෆුල් පැකේජ් එක ඉන්නේ. ඩාන්ස්ගේ ඉස්සරහින් ඔල්ලෝස්ුවක් තියන්න ඕනේ. තප්පර කට්ටට නටන්න. ඒකෙන් මේකෙන් වෙන්නේ කොල්ලව පෙන්නන එක අඩු වෙනේ. අඩු වෙනවා. ජය වේවා පුතේ. ගොඩ් බ්ලෙස් යූ. ජය වේවා. විදර්ශන මේ හැමෝටම ලැබෙන අවස්ථානේ මේ විදර්ශන මේ ඥා මේ වාසනාවත් එක්ක දක්ෂතාවත් එක්ක මේ හැම දෙයක් එක්කම ලැබෙන දේවල්. ඉතින් අම්මා තාම ආදරෙන් බලන් ඉන්නෝ. අම්මට මොනවද කියන්න තියෙන්නේ? ගොඩක් සතුටුයි. ඉතින් අම්මව බලා ගන්න පුළුවන් එක ඉතින් අද මෙතන නෑ. කමක් නෑ. ඉතින් දැක්කනේ සිං කරනවා. ඉතින් සතුටුයි. ඉතින් ගොඩක් ආදරේ මං. අපි අනිවාර්යෙන්ම අම්මව මේ ස්ටුඩියෝ එකට ගෙන්නමු දවසේ. හරි. විදර්ශන සිං කරනවා සියැසින්ම සජීවීව දැක බලා ගන්න අම්මවත් අපි දවසක ගෙන්නමු. ඉතින් අම්මට දෙන්න පුළුවන් ලොකුම සතුට තමයි මේ දෙන්නේ. ආඩම්බර වෙන්න පුළුවන් පුතෙක් මේකත් දාගන්න. නැත්තම් කෙල්ලෝ එම අඳුරන්නේ නැහැ නේ කොල්ලෝ.